ආයුබෝවන් දුවේ පුතේ අද අපි අලුත් පාඩමකින් ආවා නවය වසර පාඩමක් තියෙනවා පුතේ වැදගත් පාඩමක් පයිතගරස් ප්‍රමේය මේක නවය වසරට විතරක් නෙවෙයි පුතේ 10 11 අපේ ඕ ලෙවල් විභාගයේ ලියනකම් අපිට ඕන වන ප්‍රමේය අපි අද ඒක කතා කරමු පුතේ ග්‍රීසියේ හිටියා විද්‍යාඥයෙක් පයිතගරස් කියලා මේ පයිතගරස් කුඩා කාලේ මේ කොළු ගැටයා කුඩා කාලේ පාසල් අවදියේදී ගුරුවරුන් අමාරුවේ දාන ප්‍රශ්න අහපු දරුවෙක්. ඒ කියන්නේ කුතුහලෙන් ජීවත් වුණු දරුවෙක්. ඉතින් මේ පයිතගරස් තරුණි වියට ආවට පස්සේ විවිධ රටවල් වල ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඒ වගේම අපේ රටට අල්ලපු රටවල ඉන්දියාවටත් ඇවිල්ලා එයා ඉගෙන ගන්නවා. ඉන්දියාවේදී මෙයා සංගීතය පිළිබඳවත් අධ්‍යාපනය ලබනවා. ඉතින් මේ පයිතගරස් දකිනවා ග්‍රීසියේ මිනිස්සු ඍජුකෝණී ඉඩම් කැබැල්ලක් ඕන අවස්ථාවල අඩි හෝ යාර ඒ කාලේ භාවිත කරපු එකක මේ අඩි හෝ යාර මේ ඍජුකෝණයක් ඕන අවස්ථාවල පුතේ මෙයා ලණු කැබලික 3යි 4යි 5යි මෙන්න මේ දිගට ලණු කැබලි 3ක් කපාගෙන පුතේ ඒ ග්‍රීසියේ මිනිස්සු මේක තියන ත්‍රිකෝණාකාරව ත්‍රිකෝණාකාරව තියලා මේ පහට ඉදිරියෙන් තියෙන කෝණය අංශක 90ක් විදියට හදා ගන්නවා මේක දැකපු මේ පයිතගරස් මේ සම්බන්ධව වැඩිදුර අවධානය යොමු කරලා පරීක්ෂණ කරනවා ඒ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදියට මොකද වෙන්නේ එයා ලෝට දායාද කරනවා පයිතගරස් ප්‍රමේය මේ පයිතගරස් ප්‍රමේය පයිතගරස් හොයාගන්න කලින් මිනිස්සු භාවිතා කරා පයිතගරස් ප්‍රමේය විධිමත්ව සාධනය කරේ පයිතගරස් එහෙනම් තමයි පයිතගරස් ප්‍රමේය කියලා කියන්නේ අද අපි කතා කරන්නේ මේ පයිතගරස් විසින් හොයාගත්ත පයිතගරස් ප්‍රමේය රයිට් අපි යමු පාඩමට මේ පයිතගරස් හොයාගන්න මෙන්න මෙහෙම දෙයක් පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තට පස්සේ මෙන්න මෙතන කෝණ අංශක 90ක් විදියට ගන්නවා මේ අංශක 90ට ඉදිරියෙන් තියෙන පාදෙට අපි කියනවා කර්ණ පාදය කියලා මේකට කියනවා අපි කර්ණ පාදය එතකොට පුතේ මේ බද්ධ පාද දෙක මේ කර්ණ පාදය මත අඳිනවා සමචතුරස්‍රය ඒ වගේම මේ පාදය මත අපි අඳිනවා සමචතුරස්‍රය වර්ගඵලය වෙන්නේ දිග ගුණ කිරීම ඵලන දිගේ වර්ගය නැත්තම් ඒ ගුණ කිරීම ඒ මෙතනෙනවා ඒ වර්ගය මෙතනෙනවා පුතේ b ගුණ කිරීම b ඒ කියන්නේ මොකද්ද b වර්ගය මෙතනෙනවා මෙයාගේ වර්ගඵලය c ගුණ කිරීම c c වර්ගය ඔන්න පුතේ මේ පයිතගරස් හොයාගන්න පුතේ කර්ණයේ මත අඳින මේ සමචතුරස්‍රයේ වර්ගඵලය ඒ කියන්නේ a වර්ගය සමානයි පුතේ මොකද්ද ඉතිරි පාද දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට. ඒ කියන්නේ පුතේ මෙයාගේ වර්ගඵලය b b වර්ගය ධන c වර්ගය. ඒ කියන්නේ පයිතගරස් හොයාගත්තා මෙන්න මේ විදිහට. කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි කියන්නේ. පැහැදිලිද මෙන්න මේක තමයි පයිතගරස් ප්‍රමේය අපේ අර භාවිතයේ පහසුවට දරුවනේ අපි මේ විදිහට භාවිත කරනවා කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට කර්ණයේ වර්ගය ඒ කියන්නේ a වර්ගය සමානයි b වර්ගය දන c වර්ගය හැබැයි ඒක නෙවෙයි දරුවනේ පයිතගරස් ප්‍රමේය අපේ අර භාවිතයේ පහසුවට අපි එහෙම කියනවා නැත්තම් පයිතගරස් ප්‍රමේය මම කලින් කිව්වා හරි නේද දරුවනේ මෙන්න මේක තමයි පයිතගරස් විසින් වාගත්තේ පැහැදිලිනේ අපි මෙතනින් එහාට
අපි කතා කරමු මේ පයිතගරස් ප්‍රමේය කොහොමද යොදා ගන්න කියලා. රයිට්. අපි යමු පයිතගරස් ප්‍රමේය භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලද කියලා බලන්න. රයිට්. හරි දරුවනේ. මෙන්න මෙතන තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණය. මෙතර කෝණ අංශක 90යි. අපි දාමු මේ පාදයේ P, මෙයා Q, මෙයා R. එහෙනම් පුතේ පයිතගරස් ප්‍රමේය කොහොමද දාන්නේ? කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. කර්ණයේ වර්ගය කියන්නේ මොකද්ද? P වර්ගය සමානයි මොකද්ද පුතේ? Q වර්ගය ධන R වර්ගය. මේක ලියන්න පුරුදු වෙන්න. ඔන්න පයිතගරස් ප්‍රමේය අපි දැම්මා. තව එකක් බලමු පුතේ. විවිධ අවස්ථා වල බලමු. මම මේක පොඩ්ඩක් වෙනස් කරලා දාන්න. මේක A, මේක B, මේක C. මෙතන කෝණය අංශක 90යි. ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදේ තමයි කර්ණය වෙන්නේ. එහෙනම් කර්ණය මොකද්ද? C. C වර්ගය සමානයි මොකද්ද? A වර්ගය ධන B වර්ගය. ඔන්න පයිතගරස් ප්‍රමේය දාන්න විදිය. පැහැදිලි නේද? හරි රයිට්. අපි තව එකක් බලමු. මෙතන තියෙන ඍජුකෝණාශ්‍රයක්. ඍජුකෝණාශ්‍රයක් තියෙන මේ පුතේ. මේක x y z කියලා දීලා තියෙනවා. එහෙනම් පුතේ මෙන්න මෙතන පයිතගරස් ප්‍රමේය දානවා නම් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයට තමයි අපි දාන්නේ. මෙතන තියෙනවා z, මේ තියෙන කර්ණය. z වර්ගය සමානයි x වර්ගය ධන y වර්ගය. පැහැදිලිනේ පුතේ? හරි. z වර්ගය සමානයි x වර්ගය ධන y වර්ගය. මෙන්න මේ පයිතගරස් ප්‍රමේයෙ පුතේ මම මේක එහෙම විතර කරන්න. අපිට නොදන්නා පාදයක දිග හොයාගන්න පුළුවන්. මේ පයිතගරස් ප්‍රමේයට ගැළපෙන අපිට දෙන මෙන්න මෙහෙම අහගන්න පුතේ. මෙන්න මෙතර පාදයේ දිග x කියලා දීලා තියෙනවා. මෙතර පාදයේ දිග 3යි කියලා දීලා තියෙනවා. මෙතන 4 cm කියලා දීලා තියෙනවා. දැන් පුතේ අපිට මේකෙන් x වල අගය හොයන්න කියනවා. දැන් පයිතගරස් ප්‍රමේය දානවා. හරි ලේසි වැඩක් පුතේ. මම දෙන්නේ කර්ණයේ වර්ගය කියන්නේ මොකද්ද? x වර්ගය සමානයි පුතේ මොකද්ද? 4 වර්ගය ධන 3 වර්ගය. 4 වර්ගය ධන 3 වර්ගය. එතන එනවා කොහොමද? 4 වර්ගය කීයද? 16 ධන 3 වර්ගය කීයද? 9යි. එහෙනම් එනවා 25යි. x වර්ගය සමානයි 25යි. දැන් මොකද කරන්න අපි? x වර්ගය හොයන්න දෙපැත්තම ගන්නවා මොකද්ද? වර්ගමූලය. x සමානයි 25 වර්ගමූලය පුතාලා දන්නවා කීයද? 5යි. එහෙනම් x වල දිග කීයද? 5 cm. ඔන්න පුතේ අපි පයිතගරස් ප්‍රමේය දැම්මා. අපි උත්තරය ගත්තා. පැහැදිලිද? මේක හරි ලේසි වැඩක්. අපි තව එකකට යමු. මෙතන කෝණය අංශක 90ක් කියලා දීලා තියෙනවා. මේ පාදයේ දිග 6 cm. මේක දීලා තියෙනවා 10 cm. මේක දීලා තියෙනවා x කියලා. දැන් මේකට පයිතගරස් ප්‍රමේය දාන්න ඕන. අපි දන්නවා ප්‍රමේය කොහොමද එන්නේ? කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. රයිට්. අපි දාමු. කීයද කර්ණය කියන්නේ මොකද්ද? ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය කීයද? 10. 10 වර්ගය සමානයි මොකද්ද වෙන්නේ? x වර්ගය ධන 6 වර්ගය. 10 වර්ගය කියන්නේ පුතේ 10 ගුණ කිරීම 10. 10 වරක් 10 කීයද පුතේ? 100. සමානයි x වර්ගය ධන 6 වරක් 6 36. මෙතන තියෙනවා ධන 36ක් පුතේ. මේ ධන 36 ගේන්න මේ පැත්තට. ඊතල වෙනවා 100 ඍණ 36 සමානයි මොකද්ද? x වර්ගය. 100 න් 36ක් අඩු කරාම කීයද? 64යි. සමානයි x වර්ගය දෙපැත්තම ගන්න වර්ගමූලය. එහෙනම් අපිට එනවා x සමානයි කීයද?
අටයි සෙන්ටිමීටර් x සමානයි 8 සෙන්ටිමීටර් පැහැදිලිනේ පුතේ හරි ලේසි වැඩක් තියෙන්නේ කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව හරි ඔන්න අපි ගත්තා 10 වර්ගය සමානයි x වර්ගය දෙන 6 වර්ගය x වර්ගය දෙන 6 වර්ගයේ 36යි මෙතන යනවා 100 මේ ධන 36 ගියන මේ පැත්තට එතකොට ඍණ 36යි 100 න් 36ක් ගියම කීයද 64යි 64 සමානයි x වර්ගය දෙපැත්තෙම ගත්තම මොකද්ද වර්ගමූලය එහෙනම් x සමානයි කීයද 8යි සෙන්ටිමීටර් හරි ලේසි වැඩක් පුතේ ඔන්න පයිතගරස් ප්‍රමේය අපි කතා කරලා ඉවරයි හරි ගණන් දෙකක් හැදුවා මං හිතන්නේ විනාඩි 10ක්වත් ගියේ නැහැ විනාඩි 10ක්වත් ගියේ නැහැ පාඩමක් ඉවරයි පයිතගරස් ප්‍රමේය අපි මෙතනින් ඉවරයි හරි ගැටලුවක් තියනවද තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුතේ පාඩම තේරුණා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න හරි ඔයාලගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ ෂෙයා කරන්න විනාඩි 10ක් වැය කරා ලකුණු ඕලෙවල් නෙමෙයි නවය වසර වාර විභාගය දැන් ලකුණු 10ක ප්‍රශ්නයක් හරි නේද පුතේ හරි අපි එහෙනම් අදට සමු ගන්නවා අපි අලුත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බ වෙමු අපේ YouTube channel එක subscribe කරන්න මතක ඇතුවා